තෙරුවන් සරණයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සදහෙවත් ඔබ හැමදෙනාටම පින්තුනේ ධර්ම ශ්‍රවණය කිරීමේ අභිලාෂයෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව සමගින් ඒකාත්මික වන ඔබ හැමදෙනාගේම හිතසුව පිණිස මේ පැයට නියමිත වූ දායකත්ව සද්ධර්මානුශාසනාව සමාරම්භ කරන්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ පින්තුනේ දේශනා පැවැත්වීම වෙනුවෙන් දම්සභා මණ්ඩපයට වැඩමවා වැඩ සිටින පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පාතුමෙන් සියල්ලන්ට ප්‍රථමව දම්සභා මණ්ඩපයට පිරිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සදහවත්නේ අද මෙතුම් වූ සද්ධර්මානුශාසනා වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ කැනලි මුල්ල පදිංචි ලියනගේ දොන් දිනේෂ් රුවන් කුමාර සහ නිසංසලා දිල්හානි ප්‍රධාන දෝතරුවන් ඇතුළු පවුලේ සදහවතුන් පිරිස විසින් එහෙමනම් ඒ හැම දිනාටමත් පුණ්‍යානුමෝදනා සිදු කරමින් මෙතෙන් සිට අද දවසේ දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යං භික්කවේ සදේව කස්ස ලෝකස්ස සම්බ්‍රහ්ම කස්ස සස්සමනං භාග්මනියා පජාය සදේව මනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං මනුවිචරිතං මනසා තමහං ජානාමි කැලණිය සීලසමන්දිකාරාම පෙමිණියාරාමේ වැඩවාසය කරන අපේ ගරුකතුතු මෙලින් වහන්සේලා ඒ වාගේම ශ්‍රද්ධාවන්ත පින්නතුන් සෑම දිනාම දැන් සූදානම් වන්නේ බෞද්ධ රූපවාහිනී සේවිකාසනය කරන මේ ධර්මානුශාසනාව බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමටයි. අද අපි බාහිර සජීවී පටිගත කිරීමක් ලෙසින් බෞද්ධ රූපවාහිනී සේවිකාසනය කරන මේ ධර්ම දේශනාවේදී දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ නොම්බර 39 මත කැලණි මුල්ල ප්‍රදේශයේ පදිංචි ලියනගේ දොන් දිනේෂ් රුවන් කුමාර මහත්මයාගේ 39 වෙනි උපන් දිනයේ නිමිති කොටගෙන මේ පින්කම එතුමාට ආශිර්වාද පිණිස එවාගේම දිනේෂ් රුවන් කුමාර මහත්මයාගේ සහ නිසංසලා දිල්හානි මහත්මණියගේ දරුවන් දෙදෙනා වන එල්.ඩී. දිනේත් දම්සර පුතුණුවන් සහ එල්.ඩී. සෙසනි රුවන් සාදීනගේ ඒ දෙපළගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නිදුක් නිරෝගී සුවපත් භාවී දරුවන් දෙපිට ලැබේවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කරන අපේ දිනේෂ් රුවන් කුමාර මහත්මයාගේ වර්ග පරම්පරාවේ මියගිය එල්.ඩී. පුංචියම්පු පුංචියම්පු හාමි ඒ වගේම එල්.ඩී. ප්‍රේමානිස් සිංහෝ සීයා
Ewage Mattamma wena BGD Babylona saha GM Florida yana attammalata pin anumodan kirima. Me utum satprarthana yetiwa siddha karana dharma dana me pinkama ada dharma desanavehi maatruka wasen thaba gatte Anguttara Nikaye Chatukka Nipate Uruvela Vaggiye sandahan wana Kalakarama Sutra desanawa. Kalakarama Sutre thiyena pinathuni Budhurajana Mahasaya Budhu Guna. Bohoma lassana desanawa. Bhagavathun Mahansaya me sutre desana kale Saketa Nuwara Kalakarama kiyana vihare wede inna welawa. සාකේත නුවර හැදුනේ මෙහිමයි පින්නදුන් මතකයි බිම්බිසාර මහ රජුරෝ විවාහ වුණේ කුසල් රජුරන්ගේ නංගිත් එක්ක කෝසල දේවිය කුසල් රජුරෝ දවසක් බිම්බිසාර මහ රජුරන්ගේ මහ ධන ඇති සිටුරු පස් දෙනාගෙන් එක්කෙනෙක් ඉල්ලුවා තමන්ගේ රාජ්‍යයට බිම්බිසාර මහ රජුරෝ යැව්වේ දනන්ගේ සිටුවරයා ඒකන විසාකාවගේ තාත්තා විසාකාවත් විසාගාවතේ තාත්තා ඒකන දනන්ගේ සිටුවරයා පින්නතුනි සවැත් නුවර බලා පිටත් වෙන අතරමඟදී සවැත් නුවරට යොදුන් හතක් තියෙද්දී මේත් කෑම ගන්න අතර වුණා දවල් ආහාරය ගන්න එතකොට 70ක්ම මේ යොදුන් හතක් කියන්නේ පින්නතුනි 70ක්ම ගසින් ගත්තොත් 65 Yudung kata kiani, etak masin datu pinutuni hata paha. Yudung kata kata miha, seret nurete, kemakan natara unutene. Sangkete yang kete itu nagariak nirmani kala, nirmani una, etamai pinutuni sangkete nagari kiani kiani. Mi sangkete nagari, hitia situare, kalak situare kiala. Kalak situare yai, Apa yang anak tapi ini terutama dengan hari yang lalu. Pernah tuh mata kayak ti anak tapi ini terutama ada dua ketiak jual sobat rakyat. Kalau ke situ orang itu putih ketiak, kalau ke situ putih rakyat. Berusaha main pernah tuh nih, kalau ke situ orang yang abah utai, bau utai nih. Namun aneh itu mah bau utai, dua bau utai. මේ තාත්තලා දෙන්නක තියෙන හිතවත්කමට මේ දෙන්නම සූදානම් වුණා අර පැත්තෙන් පුතයි මේ පැත්තෙන් දුව ජෝලසුබන්ද්‍රායි මේ දෙන්න විවාහ කරලා දෙන්න. දැන් බෞද්ධ කාන්තාවක් අබෞද්ධ කෙනෙක් එක්ක විවාහ වෙන්න හදනවා. තාත්තලා තියෙන හිතවත්කම මත. මේ පුතයි දුවයි. ජෝලසුබන්ද්‍රා බුදුහාමුදුරන්ට හරි ආදරේ. දවසක් කේ චෝලසුබන්ද්‍රා භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ මම තව ටික දවසකින් විවාහ වෙනවා හැබැයි මට යන්න වෙලා තියෙන්නේ අබෞද්ධ කෙනෙක් එක්ක බුදුහාමුදුරේ කමක් නැද්ද කියලා අහුවා බුදුහාමුදුරු කිව්වා ශ්‍රද්ධාව තියෙනවා නම් කොතෙන්ද ගියත් කමක් නැහැ කිව්වා බුදුහාමුදුරු කිව්වේ අබෞද්ධයි අබෞද්ධකමත් එක්ක යන්න එපා විවාහ වෙන්න එපා එහෙම කිව්වේ ශ්‍රද්ධාව තියෙනවා කොතෙන්ද ගියත් කමක් නැහැ ඒකෙන් තමන්ගේ ශ්‍රද්ධාව විනාශ වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ කිව්වා. දැන් චෝලසුබන්ද්‍රා කාලක සිටුවරයක පුතා කාලක සිටුපත්ගේ පුත්‍රයත් එක්ක විවාහ වුණා. දවසක් කාලක සිටුපුත්‍රයා නිගණ්ඨයන්ට දානයක් දෙන්න හදනවා. තමන්ගේ සාමි දියණියට දැන් චෝලසුබන්ද්‍රා කියනවා චෝලසුබන්ද්‍රාට කියනවා හෙට ආර්ය වහන්සේලා වඩිනම දානෙට දානෙක දැන් දෙන්න උන් කිව්වා. ඒ හරියට සතුටු වුණා. ඇයි ආර්ය මහන්සියලා වඩිනවා කියන්නේ? ආර්ය මහන්සියලා වඩිනවා කියනවා. ඉන්නතුනි කවදාවත් සාදුකාරයක් ඇහෙන්නේ නැති හඬක්වත් ඇහෙන්නේ නැති ගයක් මේක. ඒ අබෞද්ධ ගයක් නේ. ඒ සතුටුන ආර්ය මහන්සියලා වඩිනවා කියනවා. අනේ ඉන්නතුනි දානට ආවේ නිගණ්ඨයෝ. චුලසුබද්‍රා දාන පිටානකුත් අරගෙන ආව බෙදන්න සාලෙට. ආවට පස්සේ තමයි දැක්කේ නිගණ්ඨයෝ තමයි දානෙට වෙන්නේ.
ගෙනාප දාල පිටන පැත්තකින් කියලා චුලස භද්‍රා කාමරට කියලා දරවා ගත්තා. හැබැයි කාලසිට පුත්‍රයා දානේ දුන්න නිගණ්ඨයන්ට සීලදී අවසන් වුණාට පස්සේ ගිහිල්ලා කාමරට ගිහිල්ලා අහනවා චුලස භද්‍රාවනි ඇයි අර විදියට කළේ මොන විදියටද? දාන පිටන් ලැබිලා දාන පිටනක් තියලා ගියේ. එතකොට ඔබතුමා කිව්ව මට ආරණ වහන්සේට වඩිනවා කියලා නේද? ඒ ආරණ වහන්සේ නිගණ්ඨය මම දකින් ආරියන් වහන්සේලම නෙමෙයි කිව්වා. මම අහනවා නුඹ දකින් ආරියන් වහන්සේලා කොයි වගේද කියලා අහුවා. ඒ ගාථාවක් කියනවා සන්තේන්ද්‍රිය සන්ත මානසා සන්තං තේසං ගතං දෙතං. ඔක්කිට චක්කු විතමානී තාදිසා සමනාමම. සන්තේන්ද්‍රිය මගේ ශ්‍රමණයන් වහන්සේලා සාන්ති ඉඳුරන් තියන්නේ. සන්ත මානසා මනස බොහෝ හොඳට සාන්තයි. ඔක්කිට චක්කෝ බින් බලාගෙන තමයි මගේ ආරයන් මහන්සලා බලන්නේ වටපිට බලන්නේ. ඒ වගේ මිතබාණි බොහෝම අඩුවෙන් තමයි කතා කරන්නේ. කතාව තමයි අඩු කරන්න ඕනේ. කතාවට පැටලෙන්න ගියොත් එන්න තුරි නොයේ කරදර වලට මොන පාන සිද්ධ වෙනවා. මිතබාණි පුළුවන් තරම් අඩුවෙන් කතා කරන්න ඕනේ. මිතබාණි ඔක්කිට චක්කෝ මිතබාණි තාදිසසම නාමම ඔය තමයි මම දකින ශ්‍රමණයන් වහන්සේලා ආරයන් වහන්සේලා. මේම කිව්වහම කාලක සිටු පුත්‍රයා තමන්ගේ ස්වාමි දීනේ චෝලස් මන්ත්‍රාට කියනවා නුඹ ඔය කියන ආරයන් වහන්සේලා මට වඩම් වල දෙන්න පුළුවන් ද කියලා මේ ගෙදරට. දැන් මේ සාදුකාර හඬක්වත් ඇහෙන්නේ නැති අබෞද්ධ ගෙදරක් මේක නේ. බෞද්ධයෙකුට ඉන්නේ චෝලස් මන්ත්‍රා විතරයි. ප්‍රභාවර කාන්තා. ඒක නාමවිත්මාන දුව. පුළුවන් පඩම් වල දෙන්න ආරයන් වහන්සේලා. මේ කරපු දේ තමයි පින්නතුන්ට මතක ඇති මේ කතාව. සමන්පිච්ච මල් ටිකක් අරගෙන ගියා තුන්වෙනි මහලට. ගිහිල්ලා මේ සමන්පිච්ච මල් ටික අහසට විසි කරා. විසි කරලා ප්‍රාර්ථනාවක් ආරාධනාවක් කළා. මේ සමන්පිච්ච මල් ටික අහස විසිරලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවද එතන මේ මල් දෙක උඩුවියනක් කැටින්ද පිටාවා. මේ මල් දෙක භාග්‍යවතුන් වහන්සේ මගේ ආරාධනාව පිළි අරගෙන අපේ ගෙදර දාන්නට වැඩම කරන සේක්වා. අචේතනික මල් චුලස භද්‍රා යව්ව ආරාධනාවක් කැටියට බුදුහාමුදුරට. මේ මල් ටික පින්නතුනි අහසේ විසිරලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැනදී මල් ටික එකතු වුණා. උඩුවියනක් කැටියට ශීර්ෂක මස්තකයේ මල් ටික පිහිටියා. මේ වෙලාවේ මෙතෙන්ට ආවා අනාථපිණ්ඩික සිටුතුමා. ඇවිල්ලා කියන බුදුහාමුදුරනේ හිත දායකට වඩින්න පුළුවන් ද කියලා ඇහුවා. බුදුහාමුදුරුව බෑ කියලා. ඇයි ස්වාමීනි? භාග්‍යවතුන් වහන්සේට හිත දානයක් තියෙනවා වඩින්න. කොහෙද? කවුරුත් ආරාධනාවට ආවේ නෑ බුදුහාමුදුරුවනේ. ඊට පස්සේ බුදුහාමුදුරුව ඒ තමන් වහන්සේගේ ශීර්ෂක මස්තකයේ දිනුණු අර මල් ටික පෙන්නුවා අනේ බිරිඳතුමාට. කවුද ස්වාමීනි මල් ලැබුවේ? මේ මල් වෙන කවුරුවත් නෑ, ඔබතුමාගේම දුව කිව්වා. ඔබතුමාගේම දුව. දැන් ඉතින් විවාහ වෙලාදී අබෞද්ධ ගෙදරක ඉන්නේ. අනේ බිරිඳතුමා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අචේතනිකව එවන මල් ඔබ වහන්සේ ආරාධනාවක් ඇටියට බාර ගන්නවද? බුදුහාමුදුරු කිව්වා ගාථාවක්. දූරේ සන්තෝ ප්‍රකාශෙන්ති හිමවන්තෝ පබ්බතෝ අසන්තෙත්තන දිස්සන්ති රත්තිකිත්තා යථාසරා. දූරේ සන්තෝ ප්‍රකාශෙන්ති රාත්‍රී කාලයේ ඉන්ද්‍රියක් අරගෙන විද්දහම වැටෙන තැන හොයන්න බෑ. කොතනද වැටුණද කියලා හොයන්න බෑ. නමුත් සිරිතමනි ශ්‍රද්ධාවන්තයා කොච්චර දුර හිටියත් මට හොඳට පේනවා. සද්ධාවන්තය කොච්චර දුර හිටියත් මට හොඳට පේනවා කිව්වා. කවුද ශ්‍රද්ධාවන්තය? චුලසභද්‍රා. චුලසභද්‍රා දුර ගානක් දුර ඉන්නේ. නමුත් අචේතනික මල් ලැබුවේ ආරාධනාවක් හැටියට උඩුමහලට ගිහින් විසිකලා විතරයි මල් ටික. නමුත් ඒ ඇයගේ තිබුණු ශ්‍රද්ධාවට භාගතුන් වහන්සේ අචේතනික මලුත් ආරාධනාවක් හැටියට පිළිගත්තා. ඉනි අරගෙන
බුදුරජාණන් වහන්සේ චූලස භද්‍රාවයේ ගෙදරට පින්නතුන් දායක වැඩම කළා. කාලක සිට පුත්‍රයා ගෙදරදී. එතකොට මතක තියාගන්න කාලක සිට පුත්‍රයා අබෞද්ධයි. චූලස භද්‍රාව අබෞද්ධයි. අබෞද්ධ මහත්තයෙක් ඉන්න බෞද්ධ කාන්තාවක් ඉන්න ගෙදරකට බුදුහාමුදුරු දායක වැඩියයි. ලස්සනයි බුදුහාමුදුරු දාගෙන ඉන්න දෙවියෙක් බික්ෂුන් වහන්සේලා. නිකන්ට ඒ වගේ නෙමෙයි කතා බහක් නැහැ. වලදු පුතන බත් ඇටයක් අන්නේ බොහොම ලස්සනට පිළිවෙලයි. මේක දැකලා කාලක සිටුවරය කරපු දෙය තමයි පින්නතුනි තමන් නිගණ්ඨයන්ට පවරලා තිබුණොත් යම්කිසි භූමි භාගයක් පූජකලා බුදුහාමුදුරන්ට ශාසනයේ පූජකලා අන්නේ කාලක සිටුවරය විසින් පූජ කරපු ආරාමය තමයි කාලක ආරාමය කියලා කියන්නේ අන්නේ කාලක ආරාමයේ වැඩ ඉන්න වෙලාවක තමයි බුදුහාමුදුරු මේ සූත්‍රය දේශනා කළේ එනිසයි මේ සූත්‍රයට කියන්නේ කාලකාරාම සූත්‍රය කියලා. අපි මුලින් කිව්වේ මේ සූත්‍රයේ පුරාම තියෙන බුදු ගුණ. පින්නතුන්ට මතක ඇති මේ සූත්‍රයේ විශේෂයි. ඒ හේතුව තමයි පින්නතුනි මේ කාලකාරාම සූත්‍රෙන් මේ ලංකාවේ මිහින්තලේ පාරේ තියෙනම කළු දීපු ගුණ කියලා එකක්. කළු දීපු ගුණ ඒ කළුදී ගොකොණ ළඟ කාල බුද්දරක්කිත මහරහතන් වහන්සේ කළුවර රාත්‍රියක කළුගල් තලාවක් මත වැඩ ඉඳගෙන කළු තිමිරි ගහක් අත ඉඳගෙන කාලකාරාම සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කළා. මේ ඔක්කොම පටන් ගන්නේ කයන්නේ. ඒ කාලේ අනුරාධපුර රජකලේ සද්ධාතිස්ස රජුලෝ දුන රජුණන්ගේ මල්ලේ මේ දෙන්න තමයි අනාගතේ මෙත්තෙය මෛත්‍රී බුදුරජාන් වහන්සේ කාලේ දකුණත් වමස්සව සාමි මහන්සේ බවට පත් වෙන්නේ. දකුණස්සව සාමි මහන්සේ බවට පත් වෙන දුටුගමුණු මහරජුරෝ වමස්සව සාමි මහන්සේ බවට පත් වෙන්නේ සද්ධාතිස්සය. ඒ දෙන්න බේ වෙනකොට සියලු ගුණ පාරමී සම්පූර්ණ කළ පිළිතුරු වැඩ ඉන්නවා. දුටුගමුණු මහරජුරෝ මැරෙන්න කලින් එතුමාට යන්නේ කොතනද කියලා දැర్శණේ වුණා. අපි අහලා තියෙනවනේ කර්මය කර්ම නිමිත්ත සහ ගති නිමිත්ත කියලා තුනක්. ගති නිමිත්ත කියන්නේ පින්න තුනේ කෙනෙක් මරණාසන්න මොහොත වෙනකොට ඇස් දෙක පියවෙන්න කලින් ඒ ඇත්තා දන්නවා මං යන්නේ කොතනද කියලා. ඒක හොඳට නරකට දෙකම තියෙනවා. නරක පැත්ත කියන්න. පින්න තුනේ මතකද ජේතනාරාම පිටිපස්සේ හිටිය තුන්ද සූකර. ඌරු මරමර අන්තිමට තුන්ද සූකර මැරුවේ ඌරෙක් වගේ කෑගහලා. ඌරෙක් වගේ කෑගහනකොට තුන්ද සූකරට හිතන්න බැරි දේ යන්නේ කොතනද කියලා. පුළුවන්නේ මැරුන්නේ තමයි. මැරෙන්න කලින් කෑගහන ඌරෙක් වගේ. දැන් හිතන්න බැරි දේ යන්නේ කොතනද කියලා පුළුවන්. ඕක තමයි ගැති නිමිත කියන්නේ. නරක පැත්තේ. හොඳ පැත්තට ගත්තොත් පින්නතුන් මතකද ධම්මික උපාසකතුමා බුද්ධ කාලේ 500ක් අදාගත්ත 500 ලකින පිළිසක් ඒ 500 හොඳට 500 ලකිනවා. එතුමාගේ වචනින් පිට කව යන්නේ නැහැ කිසි කෙනෙක් ඒ 500. අද එහෙම හදාගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? මහ ගොඩක් ඕනේ තමන්ට එක පුජ්‍යලයකට 500 ලකින 10ක් අත හදාගන්න පුළුවන් නම්. මේ සමාජෙ කොච්චර ලස්සන වේද? ධම්මික උපාසකතුමා 500ක් අදාගත්ත 500 ලකින. දන්සල් දෙන්න ගියා, සිල් ගන්න ගියා, බණහන්න ගියා මේ 500 යන්නේ එකට. ධම්මික උපාසකතුමා මරණාසන්න මොහොතේ චාදුර මහරජාගේ දිව්‍ය ලෝකෙන් දෙවියන් තුල කරගෙන යන්නේ අන්න ගත නිමිති පහළ වුණා. 500ක් හදාගත්තු පිරිසේ අදාළත්තු පිරිසේ පිනේ වටිනාකම පින්නතුනි. එච්චරදුරට ඕනේ පින්නතුනි මතකනේ දොඩගමුණු මහරජාගේ මරණ වම්මලි මහසෑයයි. හාමුදුරු පිරිත් කියනවා. පිරිත් කියති යන අතරතුර ඉන්න අතරතුර මෙන්න දිව්‍ය ලෝකෙන් දෙවියන් තුල රජුරේ කරගෙන යන්නේ. දුරු රජුරෝ දෙවියන්ට සංඥාවක් දුන්න අතින් පොඩ්ඩක් ඉන්න සාමින් වහන්සේලා මට පිළිත් කියනවා. පිළිත් අවසන් වෙච්ච ගමන් මම නබලාගේ ලෝකෙට එනවා කිව්වා. අනේ අතින් සංඥාව දෙනවා දැකලා හාමුදුරුවෝ පිළිත් නැවතුවා. හාමුදුරුවෝ හිතුවේ මේ සංඥාව දුන්නේ අපිට පිළිත් නැවතන්නේ කියලා. ඊට පස්සේ ගොනෑ සාමින් වහන්සේලා පිළිත් කියන්නේ. මා වෙත් කරගෙන යන දිවි ලෝකෙින් දෙවියොත් එන්න කිව්වා. අන්න ගත නිමිති. එතකොට ගත නිමිති කියන්නේ මොනවද? මරෙන්න කලින් ඇස් දෙක පියාගන්න කලින් තමන්ට හිතා ගන්න පුළුවන්
මැරිල උපදින්නේ කොහෙද කියලා. කර්ම නිමිති කියන්නේ කර්ම නිමිති කියන්නේ සමාරුන්ට පින්නතුනි මරණාසන්න මොහොත වෙනකොට අපි මෙහෙම හිතුවොත් මරපු සතා මතක් වෙන්නේ නැහැ. නමුත් සතා මරන්න ගත්ත ආයුධ ඒව ඉන්නව මතකයට. ඉතරක් පැත්තේ හොඳ පැත්ත ගත්තොත් තමන්ට භාවනා කරන්න කමටහනක් දීපු හාමුදුරුව මතක් වෙනවා. නමුත් භාවනාවට දීපු කමටහන් මොකුත් මතක් වෙන්නේ නැහැ. හාමුදුරුව මතක් වෙනවා. ඒ තමයි කර්ම නිමිති. අන්තිමේ තමයි ගත නිමිති අපි කියන්නේ. එතකොට මතක තියාගන්න පින්නතුනේ සද්ධාතිස්ස කියන්නේ රජුව කියන්නේ මෙත්තේ බුදුරජාණන් වහන්සේගේ කාලෙට වමස්සෞසාමි මහත්මයා බවට පත් වෙන උත්තමේ. ඒ සද්ධාතිස්ස රජුව ආරංචි වුණා ඉදා කාලබුද්දරකිත මහරහතන් වහන්සේ කළුදේ පුහුණු ගාබණක් කියනවා කියලා. පින්නතුන් යනවනම් ඒ පැත්තේ බලන්න වටිනවා. අනුරාධපුරයේ මිහින් තලේ පාරේ ඒ කළුදේ පුහුණේ කාලබුද්දරකිත මහරහතන් වහන්සේ බණ කියපු ගල්ලාසනෙත් තාම තියෙනවා. මේ ලංකාවේ එළි වෙනකම් කාලකාරම සූත්‍රයෙන් බණක් කියපු එකම තැන කළුදේ පුහුණ. සද්ධාන්ත රජුව ආරංචි වෙලා බණ කියනවා කියලා කාලබුද්දරකිත මහරහතන් වහන්සේ එතෙන්ට ගියා. අනේ පින්නතුනි රජු යනකොට කාලබුද්දරකිත මහරහතන් වහන්සේ බණ පටන් අරගෙන. ඒ කියන්නේ දෙවියන්ටත් ආරාධනා කරලා ඉවරයි. ඒ කියන්නේ සමන්ත චක්කවාලේතු අරිහතයන් දේවතා. ඒ කියන්නේ බණ පටන් ගත්තා. ඒ බණ පටන් ගත්තා එතනින් පස්සේ කාටවත් එහාට මෙහාට යන්න බෑ. යම් කිසි කෙනෙකුට බණක් අතරමැදදී යන්න ඕන නම් පිරිසකල වලින් මාඩි වෙන්න ඕනේ. එහෙනම් මැදින් මුලින් නැගිටලා යන්න ගියාම මේ කරදරයක් කරනවා. බලන්න සද්දාන රජු බණ පටන්ගෙන තිබුණු නිසා සෙනෙක පීඩකෙන් ඉස්සරහට ගියේ නැහැ. සද්දාතිස්ස මතක තියාගන්න පිළිතුරුනි පිරිස කෙළවරින්ගෙන බණ ඇහුවේ. රජු වණ්ඩ වාඩි වෙනවත් තැනක් තිබුණේ නැහැ. එළි වෙනකම් කාල බුද්දරක්කිත මහරහතන් වහන්සේ කිව්වෙ මොකුත් නෙමේ බුදුහාඳුනගේ බුදුගුණ. එළි වෙනකොට බණ ඉවර වුණා. දෙවියන්ටත් පින් දුන්නා. මිනිස්සු ඔක්කොම ගියා. සද්දාතිස්ස රජු විතරක් ඉතුරු වුණා. ඔන්න බලන්න සද්ධාතිස්ස රජුගේ කාල බුද්දරක්කිත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමිනී මම ආවේ ඊනෙන් දැවේ. එතකොට මහන්සි බණ පටන් අරගෙන මට වාඩි වෙන්නවත් තැනක් තිබුණේ නැහැ හාමුදුරුවනේ. මම එළි වෙනකන් හිටගෙන ඔබ වහන්සේගේ බණ ඇහුවා කිව්වා. සද්ධාතිස්ස එළි වෙනකන් හිටගෙන බණක් අහන එක අමාරුයි නේද කියලා ඇහුවා. ස්වාමිනී මේ වගේ බුදුගුණ දේශනාවක් කරන මන එළි වෙනකන් නෙවෙයි මරණකන් වුණත් හිටගෙන ඉන්න පුළුවන්. ඔය ලස්සන දේශනාවක් කළේ ඊට පස්සේ අහනවා සජ්ජිරෝ ස්වාමීනි බුදුගුණ කියලා ඉවර කළාද මනව සංකලයේ කියලා ඇහුවා. බුදුගුණ කියලා ඉවර කළාද මනව සංකලයේ කියලා ඇහුවා. නැරතුමනි තව බුදුගුණ කියන්න තියෙනවා කො මම පිරිනිවන් පානකම් කිව්වත් මට බුදුගුණ කියලා කරන්න බෑ කිව්වා. එළවෙ තමයි සද්දා රජුගේ ඉල්ලීමක් කරන්නේ ස්වාමීනි එළි වෙනකම් කිව්වත් බුදුගුණ ඉවර කරන්න බෑ කියලා බවට මට උපමාවකින් කියලා දෙන්න කිව්වා. ලස්සන උපමා අටක් කියන උපින්නතනේ කියනවා හැල් කෙතක එක වී කරලා ගන්නේ යම්සේද ඊයේ හැන්දෑවේ සිට මෙතෙක් දේශනා කළ බුදුගුණ හැල් කෙතකින් ගත්තු එක වී කරලා හා සමානයි කිව්වා. තව දේශනා කරන්න තියෙන බුදුගුණ හැල් කෙතක් තරම් විශාලයි කිව්වා. ස්වාමීනි තව උපමාවක් සද්ධාතිස්ස ගලන්නේ වතුර පාරකට මිනිස්සෙක් ඉදිකට්ටක් කල්නවා. ඉදිකට්ටේ නූල දාන සිදුර තියෙන්නේ. ඒ සිදුරින් ගල බින්දෝ බින්දෝ එහා පැත්තට වැටෙනවා. ඊ හැන්දෑවට මෙතෙක් දේශනා කළ බුදුගුණත් හරියට ගලන්නේ වතුර පාරකට ඉදිකට්ටක් කල්නකොට වැටෙන ජල බින්දෝ බොහොම සල්පයි. මට තව දේශනා කරන්න තියෙන බුදුගුණ ගංගාවක් තරම් විශාලයි කියුවා. ස්වාමිනේ තව උපමාවක් රජරෝහණ කියනවා ස්වාමීන් වහන්සේ තව කුමාරක් කියනවා. ඊට පස්සේ කියනවා වැහිලි ගිනියක් අහස පියාඹිනවා. වැහිලි ගිනිය අහස පියාඹිනකොට උගේ පිහාට වලට මුළු ආකාශය වහන්න බෑ. ආකාශෙ මොන් චුට්ටේ නෑ වහන්න පුළුවන්. මම ඊයේ හැන්දෑවේදී මෙතෙක් එළි වෙනකම් දේශනා කළ බුදුගුණත් හරියට වැහිලි ගිනියක් අහස පියාඹිනකොට උගේ පිහාට වලට වැහින්නේ ආකාශෙ මොන් චුට්ටේ ඉඳයි මම දේශනා කළේ බුදුගුණ මොහොත චුට්ටයි කිව්වා. මට තව දේශනා කරන්න තියෙන බුදුගුණ ආකාශය තරම් විශාලයි කිව්වා. ස්වාමිනී තව කුමාවක්
සද්ධාතිස්ස ගැදිවිලේ පොළවෙන් මතු වෙනවා. ඒ ගැදිවිලා පොළවෙන් මතු වෙනකොට ඔළුවට පස් පිටැලකුත් අරගෙන තමයි මතු වෙන්නේ. බලන්න ගැදිවිලේ මතු වෙච්ච අනිවාර්යෙන් පස් ටිකක් තියෙනවානේ. ඒ උ ඔළුවෙන් අරගෙන ආපු ටික. උ මතු වෙන්නේ ඔළුවෙන් පස් පිටැලකුත් අරගෙන පොළවට පොළවෙන් මතු වෙන්නේ. ඒ ගැදිවිලා පොළවෙන් මතු වෙනකොට අරගෙන පස් පිටැල්ල සරතවන්නේ යම්සේද ඊයේ හැන්දෑවේ සිට මෙතෙක් දේශනා කළ බුදුගුණ ඒ හා සමානයි. මට තව දේශනා කරන්න තියෙන බුදුගුණ මහ පොළොව තරම් විශාලයි කියලා. ස්වාමීන් වහන්සේ තව උපමාවක්. සද්ධාතිස්ස හත් දවසක් වැහැපු මහ වැස්සකින් කුඹුරු යායක එක ලියද්දක් පිරෙනවා. ඒ පිරුණු ලියද්ද සල්පවන්නේ යම්සේද ඊයේ හැන්දෑවේ සිට මෙතෙක් දේශනා කළ බුදුගුණ සද්දවසක් වැහැලා එක ලියද්දක් පිරුණා. අන්න එහා සමානයි කිව්වා. මට තව දේශනා කරන්න තියෙන බුදුගුණ මහ විශාල කුරු යායක ලියදු ප්‍රමාණයක් හා සමානයි කිව්වා. විශාලයි කිව්වා. ස්වාමීන් වහන්සේ තව උපමාවක්. සද්ධාතිස්ස මහ සමුදුරේ මිනිස්සේ පොල් කට්ටකට වතුර ටිකක් ගන්නවා. මහ මෝදේ පොල් කට්ටකට වතුර ටිකක් ගන්නවා. ඒ පොල් කට්ටකට ගන්න වතුර ටික සම්පවන්නේ යම්සේද ඊ හැන්දෑවේ සිට මෙතෙක් දේශනා කළ බුදු ගුණත් හරියට පොල් කට්ටකට ගත්ත වතුර ටික හා සමානයි. මහ මෝදේ තව දේශනා කරන දින බුදු ගුණ මහ මෝදක් හා සමාන විචාරයි කිව්වා. ස්වාමීන් වහන්සේ තව උපමාවක්. සද්ධාතිස්ස ඇතෙක්ගේ ශරීරයේ වහනම කූඹියේ වහලා ඒ කූඹියා ඇතාගේ ශරීරයෙන් ගන්නව මාංශ බිඳුවක්. මස් බිඳුවක් ගන්නවා. ඒ ගන්න මාංශ බිඳුව සල්පවන්නේ යන්තේද ඊයේ හැන්දෑවේ සිට මෙතෙක් දේශනා කළ බුදුගුණත් හරියට කූඹියේ ඇතෙක්ගේ බලෙන් ගත්තු මාංශ බිඳුවක් හා සමානයි. තව දේශනා කරන දින බුදුගුණ ඇත්බලක් තරම් විශාලයි කිව්වා. ස්වාමීන් වහන්සේ තව උපමාවක්. සද්ධාතිස්ස මතක තියාගන්න මෙලි වෙනකම් බනකොත් කියලා ඉන්නේ කිව්වා. උන්වහන්සේ මෙලි වෙනකම් බනකොත් කියලා ඉන්නේ. දැන් එතකොට ඔයත්තන්ට හිතෙන්නේ නැද්ද සද්ධාතිස්ස රජුරෝ කරන මෙයා මේ පළවෙනි උපමාවෙන් මෙයාට නොතේරුණාද මේ කිව්වේ මොකක්ද කියලා? මේ තව උපමාවක් කිය කියන්නේ තේරුණා. නමුත් කාලබුද්ධාචිත මහරහතන් වහන්සේගේ සද්ධාතිස්ස එලි වෙනකම් බනකොත් මම කියලායි මේ ඉන්නේ මට මහත්සේ. ඒ නිසා මතක තියාගන්න ඔබතුමාට කිව්ව පළවෙනි උපමාවෙම තේරුණා බුදුගුණ කොච්චර කිව්වත් ඉවර කරන්න බෑ කියලා. නමුත් ඔබතුමාට දැන් තියෙන බණක් අහන්න තියෙන ආසාව නෙවෙයි, ඔබතුමාට දැන් තියෙන්නේ මේ උපමා ටික අහන්න තියෙන ආසාවයි කිව්වා. ඇත්තයි ස්වාමීනි, ඔබ වහන්සේ කියපු ඉදිකට්ටේ නූලදාන සිදුරින් වැඩ ජල බිඳුව සල්පයි ඒ දේ එක කතාව කියනකොටම මට තේරුණා බුදුගුණ ඉවර කරන්න බෑ කියලා. ස්වාමීනි, බුදුගුණ වල මෙච්චර අසරියක් තියෙනම නම් ඔබ වහන්සේ කියපු බණ ටිකට මට දැන් දෙන්න පිළිකරක් නැහැ කිව්වා. ඔබ වහන්සේ කියපු මට කියපු බණ ටිකට මට දැන් දෙන්න පිළිකරක් නැහැ ස්වාමීනි. ඒ නිසා මේ ලක්දිව බාර කරු මමයි රජුරුවනේ. ඒ නිසා මේ ලංකාව මම මේ සම්බුද්ධ ශාසනයට පූජා කරනවා කියලා සද්ධාති රජුරුව පින්නතුනි මේ ලංකාව සම්බුද්ධ ශාසනයට පූජා කරා. මේක බුදුහාඳුරන්ට පූජ කරපු රට, මේක ශාසනයේ රජවරු පූජ කරපු රට. ඒ රට ඉඳගෙන කවදාම යම්කිසි කෙනෙක් අකුසල කරනවා නම් මතක තියාගන්න ඕනේ කවදාවත් පින්නතුනි යාදෙන්නේ නැහැ. කවදාම දවසක විපාකේ විඳින සිද්දෙන බව පින්නතුනි මතක තියාගන්න කවුරු කවුරුත් බැරිද කරන. අපිට ලෝකෙට පේන්න පුළුවන් මතු පිටින් බලනකොට ලස්සන ජීවත් වෙන මිනිස්සු වැරදි කරන්නේ තේ මිනිස්සු කියලා අද බොහෝ කොට දකින්න තියෙනවා. නමුත් මතක තියාගන්න විපාක විඳින්න ගියාම ඔය පින්නතුනි හරි අමාරුයි. අනුන්ගේ දේවල්, අනුන්ගේ දේපල භුක්ති විඳින්න ගියාම සතුටින් භුක්ති විඳින්න පුළුවන්. නමුත් විපාක විඳින්න ගියාම තමයි ඔය අමාරුව තේරෙන්නේ. අධාර්මිකව හම්බ කරලා දරුවන්ට කන්න දුන්නත් කවදාවත් යා දෙන්නේ නැහැ. එක මහත්යෙක් වෙයි ලබිත්ෙක් කියනවා හාමුදුරුවනේ මට බලය තිබුණු කාලේ දැන් විශ්‍රාම ගිහිල්ලා. ඒ මහත්තර වෙච්ච සිද්ධි හාමුදුරුව මේක බණකට කිව්වත් කමක් නැහැ කියලා එහෙමත් කිව්වා. තව කෙනෙකුට ඉගෙන ගන්න. හාමුදුරුවනේ මට බලය තිබුණු කාලේ, තරු තිබුණු කාලේ
හයියති වුණු කාලේ මං හැමදාම සතියකට තුන් පාරක් බඩමල්ලක් අරන් යනකෝ ගෙදරට හොඳින් නෙමෙයි නරකයි කඩේකට ගියා සබන් කෑල්ලක් ගත්තා කඩේකට ගියා සීනි කිලෝ එකක් ගත්තා කඩේකට ගිය කිරිපැටයක් ගත්තා කඩේකට ගියා තේ කොළ එකක් ගත්තා මුතින් කනවලට ගියා මල්ලක් හදාගන්නවා කොහොමද ඒ මාත්‍ය කිව්වේ හාමුදුරනේ ඒ විදිහට බඩමල්ල ගෙදරට ගිහින් දේලා කිසිම දවසක නෝන කවදාවත් තැමුනේ නැකෝ කොහෙන්ද බඩමල්ල කුසන්නේ කියලා නමුත් හාමුදුරනේ අධර්මිකයි ඒවා ධර්මික නැහැ ඒ බඩමල්ල ගෙදරට ගිහින් දුන්න හැම දවසකම මම දරුවෝ රැයකට උසන් ගියා රෝහලේ රැය දෙකක් මම දරුවා ළඟ ගියා රෝහලේ එන්නේ අධර්මිකව හම්බ කරලා දරුවන්ට ඒ කිරි පැකට් එක කරලා කිරි හදලා දුන්නා ඒව යා දෙන්නේ අනිත් පැත්තෙන් බෙහෙත් වලට මම වියදම් කරනවා අනු බලන්න වෙන දේවල් දෙකයි හිතන්නකො කඩේකට ගිය කිරි පැකට් එකක් ගත්තා කියන්නේ ඒ එක කිරි පැකට් එකේ ගන්න හැන්නේ මිනිස්සේ මුදලාලි තව කිරි පැකට් කීයක් ගන්න ඕනද ඔව සාප කරලා දෙන කිරි මිනිස්සු ඒව දෙන්නේ දරුවන්ට අන්තිමට ඒ වගේ තමයි දැන් සිද්ධ වෙන දේවල් නිසා මිනිස්සුන්ගේ දේපොළ හෝ වේවා පොදු දේපොළ හෝ වේවා කවුරු හරි කෙනෙක් ඒ විදිහට අයිතා විදිහට භුක්ති විඳිනවා නම් සැපයි සැපයි කියලා මතු පිටින් පේන්න පුළුවන් සමහරු කියනවනේ නරක වැඩ කරන්නේ තේ මිනිස්සු හරියන්නේ මිනිස්සුන්ට කියලා හරියයි ඉතින් මේ ලෝකෙට විතරක් හැබැයි විපාක වෙනින් ගියාම ඔය කොහෙන් පින්නතුනේ කියලා බැරි වෙනවා අන්න එතකොට තමයි භයානක පැත්ත කෙනෙකුට තේරෙන්නේ එතකොට ඉතින් වෙන මොන හරි වෙලා ඉවරයි වැඩක් තියෙනවද පින්නතුනේ නිකන් එහෙම භුක්ති විඳලා මරණයෙන් අවසන් වෙලා මේ ජීවිත දුක්ඛදායක ස්වභාවයට වැටුනොත් මේ ජීවිත කොච්චර අපරාධද නේ මෙච්චර ලස්සන ජීවිතයක් ලබාගෙන පොල් සම්බෝලයි බතින් හරි කමක් නැහැ කියන ජීවත් වෙලා ධාර්මිකව මෙරළ යනම නම් ඒ කොච්චර හතුටක්ද නේ දවසට කෝටියක් හම්බ කරලා තේ මිනිහ ගන්නෙත් උන් වෙලන්නේ ඊට වැඩිය ගන්න බෑ දවසට කෝටියක් හම්බ කරලා හම්බ කරන මිනිස්සයත් ඒ මිනිස්සයත් ගන්නෙත් උන් වෙලා ඊට වැඩිය ගන්න බෑ ඒ ටික නිමෙ ඔක්කොම කරන්නේ බුදුහාමුදුරුවෝ වදාලා ආනන්ද හඳුරන්න දවසක් කියනවා මහා කම විභංග සූත්‍රයේදී ආනන්ද මේ ලෝකේ අකුසල කරනවා සුගතිය ඉපදිනවා අකුසල කරනවා දුගතිය ඉපදිනවා කුසල කරනවා සුගතිය ඉපදිනවා කුසල කරනවා දුගතිය ඉපදිනවා හතරක් කියවනේ මෙතන අකුසල කරනවා දුගතිය ඉපදිනවා හරි නමුත් අකුසල කරනවා සුගතිය ඉපදිනවා අකුසල් කළ කෙනෙක් සුගතිය ඉපදින්නේ කොහොමද? ආනන්ද මතක තියාගන්න ජීවිතයේ කෙනෙක් මොනතරම් අකුසල් කරගත්තත් කොතනක හෝ දවසක පුංචි කුසලයක් කරගෙන තියෙනවා මරණාසන්න මොහොත වෙනකොට ඔහුට හෝ ඇයට මතක් වෙන්නේ කරගත්තු අකුසල් නෙවෙයි කරගත්තු පුංචි කුසලය. ඒ පුංචි කුසලයේ මතක් වීම හේතු කොටගෙන හිතන්න එපා සදාකල් සුගතිය ඉපදී කියලා. දවස් 4කට 5කට හයකට හතකට උපදී හැබැයි ඉන්පස්සේ අකුසලයේ තමයි පාර දෙන්නේ. නේතු මේ අකුසල කළා ඉතිවිසෝ ගාතාව කියලා මරුණයි කියලා සුභතිය උපදින්නේ නැහැ. ඒව උපදින්නම් පින්නතුනි මේ ලෝකෙ මොනවද කරන්න බැරිද? දැන් සමහරව කියනවනේ අනේ හාමුදුරුවනේ ඉතිවිසෝ ගාතාවගේ ගෙද්දි මේ මරුණේ බණහයිද්දි මේ මරුණේ පිරිත්හයිද්දි මේ මරුණේ අනේ හොඳ තැනක උපදලා ඇති අකුසල කළා අකුසල කළා ඉවසි අවසාන මොහොතේ පිරිත්හ මරුණයි කියලා සුභතිය උපදින්නේ නැහැ. සුගතිය උපදී විතාව කාලෙකවත් උපරිම දවස් 7කට වුණා. තව කෙනෙක් ඉන්නවා ආනන්ද කුසල් කරනවා දුගතිය උපදිනවා. කරන්නේ කුසල් නමුත් උපදින දුගතිය අර වගේම තමයි. ඒ කියන්නේ කුසල් කරගත්තත් ඒ ඇත්තගේ අතින් කොතනක හෝ ජීවිතයේ දවසක අකුසලයක් සිද්ධ වෙනවා තියෙනවා. මරණාසන්න මොහොතේ මතක් වෙන්නේ කරගත්තු කුසල් නෙවෙයි අර කරගත්තු පුංචි අකුසලයේ. ඒ අකුසලයේ මතක් වීම හේතු කොටගෙන තාවකාලික උපදිනව දුගතියේ තාවකාලිකව අපි දේශනාවල කියලා තියෙනවා පින්නතුන්ට මතක ඇති දැන් මල්ලිකා දේවී මතකයි මල්ලිකා දේවී කුසලමයි කරගත්තේ නමුත් අවසන් මොහොතේ කරගත්තු අකුසලයක් මල්ලිකා දේවී මතක් වුණා නේ කොහෙන්ද ඉපදුනේ අවීචියේ දවස් කීයකටද හතකට අන්න නමුත් මතු පිටින් බලන කෙනෙකුට කොහොමද තේරෙන්නේ අපේ ඇත්තට කුසල කරගත්තු මල්ලිකා දේවිය අන්න ඉන්නව අවීචියේ ඉතින් කුසල් කළ වැඩක් තියෙනවායි එහෙමද කියන්නේ නමුත් මතක තියාගන්න ඕනේ අපිත් හිතන්නේ අර ඒ විදිහටද හිතන්නේ නරක වැඩ කරන්නේ මිනිසුන්ටම හරියන්නේ මිනිසුන්ට මත පිටින් එහෙම තමයි නමුත් විවාහ වෙන ගියාම මල්ලිකා දෙවියන්ටත් එහෙමනේ බල්ලකට තිරෙන්නේ
ඉන්න කම්ම තුලේ කුසල. නමුත් බදාගෙන කෙනා කියන්නේ අන්න ඉන්නවා වී කියන්නට කුසල් කරගත්තු කෙනා. ඒ වගේ තමයි ඉතින් හොඳම දේ තමයි පින්නතුනි මේකට කුසලයේ බලවත් කොට තියාගන්නට ඕනේ. ඒ නිසා මේ කාලකාරම සූත්‍රයේ වෙන මුකුත් නෙමෙයි තථාගත බුදුහාමුදුරන්ගේ බුදුගුණ කියන්නේ. දැන් අපි අහලා තියෙනවානේ බුදුගුණ අනන්තයි කියලා. ඒ බුදුගුණ අනන්තයි කියන ප්‍රධාන ලක්ෂණේ තියෙන්නේ කොතනද? ඉතිපිසෝ ගාථායි. ඉතිපිසෝ ගාථා පටන් ගන්න ඉතිපිසෝ භගවා. අවසන් වෙන්නේ බුද්ධෝ භගවතී කියලා. මුල ඉඳලා අගට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. අග ඉඳලා මුලට ගියත් ඒ භගවා කියන වචනේ හම්බ වෙනවා. එතකොට මුල ඉඳලා අගටත් අග ඉඳලා මුලටත් යනකොට මේ භගවා කියන වචන දෙක හම්බ වෙනවා. මේ වචන දෙකෙන් එළියට පණින්න පුළුවන් දෙයක්ද? බෑ. ඒ මුල ඉඳලා අගට ගියත් අග තියෙන භගවා කියන වචනේ හැප්පෙනවා. අගේතල මුලට ගියත් මුල තියෙන භගවා කියන වචනේ හැප්පෙනවා. මේ දෙකම චක්‍රයක්. එක වලල්ලක් හැටියට ගණන් ගන්නවා මිසක මේ කවදාවත් කෙලවරක් දකින්න බෑ. අන්න එතන තමයි තියෙන්නේ බුදුගුණ අනන්තය කියන ප්‍රධාන ලක්ෂණය. ඉගෙන ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මතක් කළා මහණෙනි ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයෙකුට නම් බුදුහාමුදුරුවෝ කවුද කියලා හඳුනගන්න බුදුගුණ ගොඩක් ඕනේ. එක බුදුගුණයකින් ගුණක් අඳුර ගන්න පුළුවන්. නමෙම උන්නේ. උපමාවක් තියෙනවා. ඔන්න ගංගා නමයක් තියෙනවා. බුදුගුණ නමයක් තියෙනවා. මේ ගංගා නමෙම ගිහිල්ලා වැටෙන්නේ මහා මොහොතට. මහා මොහොතට අපි නමක් දානවා නිවන කියලා. අරහන් කියලා බුදුගුණ ගංගාවක් තියෙනවා. සම්මා සම්බුද්ධෝ කියලා බුදුගුණ ගංගාවක් තියෙනවා. අරහන් බුදුගුණේ වඩන්න කැමති කෙනා අරහන් ගඟේ මෙහෙල පින්නගෙන පින්නනවා. කොහාටද වැටෙන්නේ? නිවන් නැමැති මහා මොහොතට. සමහරු හරියාසයි සම්මා සම්බුද්ධ බුදුගුණේට. සම්මා සම්බුද්ධ බුදුගුණේ වඩන්න කැමති කෙනා සම්මා සම්බුද්ධ කියන ගඟේ මෙහෙල පින්නගෙන පින්නනවා. කොහාටද වැටෙන්නේ? නිවන් නැමැති මහා මොහොතට. මම මේ කිව්වේ බුදුගුණ වලින් මොන බුදුගුණේ වැඩුවත් එයාට හම්බෙන්නේ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ. ලෝකවිදු ගුණෙත් තින්නේ බුදුහාමුදුරුවෝ. අනුත්තර පුරිසම සාරති ගුණෙත් ඉන්න බුදුහාමුදුරුවෝ. එස මහ ගුණක් ඕනේ නැහැ. එක බුදු අරහම් බුදු ගුණේ පිළිබඳව හරි කමක් නැහැ. දැනගන්න හරියට ඒ ඇති භාගතුන් වහන්සේ කවුද කියලා හඳුනගන්න. හැබැයි බුදුහාමුදුරුවන්ට යොදන කිසිම ගුණයක් අරහම් ගුණේවත් රහතන් වහන්සේලා සමගන්නට බෑ. හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති කරනකොට සතර පුරුදු සියල්ල නැති කරනවා. රහතන් වහන්සේ කෙලෙස් නැති කළාට සංසාර පුරුදු තියෙනවා. පිළිතුර මතකද බුද්ධ කාලේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් හිටියා. අර පන්සලට මිනිසුන්ට කතා කරන මේ වරෙන් වසනය පළයෙන් වසනය කියලා. මේ හාමුදුරු කෙනෙක් නිකන් නෙමෙයි රහතන් වහන්සේ කෙනෙක්. මේ කතා කරන විදිය භික්ෂුන් වහන්සේලා මේක දැක්ක බුදුහාමුදුරන්ගේ එක බුදුහාමුදුරේ භික්ෂුවක් ඉන්න වසලේ වසලක මිනිසුන්ට කතා කරනවා කිව්වා. පන්සලට මිනිසුන්ට. බුදුහාමුදුර මේ භික්ෂුවට කතා කළා. ඇත්තද කියලා මේ මිනිසුන්ට වසලේ කියලා කතා කරන්නේ එහෙමයි ස්වාමීනි. බුදුහාරු බලපළු නැහැ. බුදුහාඳුර බැලුවා මේ භික්ෂුවගේ අතීතය කොහොමද කියලා. අතීතය බලනකොට පින්නතුනි පෙර වසල කුණේක ඉපදලා ඉඳලා මේ වසලේ කතා කරන්නේ එහෙමනේ. අන්න සංසාර පුරුදු අන්නේ. රහතන් වහන්සේ කෙලෙස් නැති කරනවා. නමුත් සසල පුරුදු තියෙනවා. ඒ නිසා බුදුහාඳුර තියෙන අරහන් ගුණේ රහතන් වහන්සේ සමග කරන්න බෑ. බුද්ධ කාලේ තව ස්වාමීනි මාතෘකාවක් හිටියා. වලඳපු දේ නැවත නැවත වමාරවමාර වළඳනවා. වලඳපු දේම නැවත නැවත වමාරවමාර වළඳනවා. බුදුහාමිට භික්ෂුන් වහන්සේලා කියනවා මේ භික්ෂුවක් ඉන්නවා කියලා. වලඳපු දේවල වමාරවමාර. එන්න කිව්වා. ඇත්තද කියලා මේ වලඳපු දේවල නැවත නැවත වමාරවනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. කලබලුන්නේ බුදුහාඳුරු බල අතීතේ බලනකොට පින්නතොට මතකයි මේ සිද්ධිය. පෙර ගවයෝණියක ඒ කියන්නේ ගවයේ වෙලා උප්පත්ති ලැබලා ඉඳලා ඒ ත්‍රිසං ආත්මභාවයෙන් මිදෙන මිනිසක් බවක් ලබා ගත්ත මහණුනා රහත් උනා. අනුබුද්ධ දිවුණනේ. අරගහිට දන්නවනේ. අරග ඉතින් කොයිලාවේ ඌරෑටත් එකයි දමල්ටත් එකයි. ඌවර ආපුවා වමාර වමාර කොයිලාවේ කටහොල්ලවලු කනවා ඉතින් ඒක උගේ හෙටනේ. ඉතින් මේ කිව්වේ ඒ සංසාර පුරුද්ද රහත් වෙලා තුන්වහන්සේට ආවනි පිළිතුනේ. ඒ සමතක තියාගන්න භාග්‍යවතුන් වහන්සේට තියෙන අරහන් ගුණේ රහතන් වහන්සේ සමකරන්න බැරි නිසායි. දැන් අපි
හැමදාම නිදා ගන්නකොට අපි දන්න ඔය කවුරුද? අඩුමතරමේ ඇඳට ගිහිලා ඉදිරිසෝ ගාතවක් කියලා තමයි නිදාගන්නේ. සිහියේ. නමුත් සිහියෙන් නිදාගත්තට සිහියෙන් අවදි වෙන්නේ නැහැ. බුදුහාමුදුරට ලං වෙන්න ඕන නම් මේව තමයි කරන්න ඕනේ. බාගතුමාට ලං වෙන්න ඕන නම් මේව කරන්න ඕනේ. ඒ නිසා උදේ පාන්දර අවදි වෙච්ච ගමන් මහ දෙයක් කරන්න බැහැ. ඒ නිසා අවදි වෙච්ච ගමන් ඇඳේ ඉඳගෙන බැඳ ගන්න. බැඳගෙන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියල. নমස්කාර පාටේවත් තුන් පාරක් කියලා ඇඳින් පයි බිමට තියන්න පුරුදු වෙන්න. තවත් පුළුවන් නම් ඇඳේ ඉඳගෙනම උදේ පාන්දර සබ්බේ සත්තා ගවන්ත සුඛිතත්තා. අද දවසේ මගින් දුකක් කිසිවෙකුටත් නොවේවා. හැම සත්ත්වයෙකුටම යහපතක්ම වේවා කියන මෛත්‍රී පූර්වාංගම සිතිවිල්ලෙන් අවදි වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? ඉතින් බුදුහාමුදුරුව කියලා දුන්නේ මේ භාගතුමහත ළඟ පොන්චි දේවලේ මහ වෙලාවක් යන්නේ ඔබට උදේ පාන්දර දැන් සිහියෙන් නිදාගත්ත වගේම සිහියෙන් අවදි වෙන්න ඕනේ. සිහියෙන් ඉදිරිසෝ ගාතවල නිදාගත්තට අපි සිහියෙන් අවදි වෙන්නේ නැහැ. මහා කලබලෙන් අපි අවදි වෙන්නේ. එහෙම හොඳ නැහැ. අවදි වෙච්ච ගමන් සිහිය උපදවා ගන්න. සිහිය උපදවාගෙන වැඳගෙන নমස්කාර පාඩ තුන් පාරක් කියලා තවත් පුළුවන් නම් අද සබ්බේ සත්තා මේක පාලි ඉදිරියට වැඩිය හොඳයි. බුද්ධ වචනේනේ සබ්බේ සත්තා ගමන් සුභිතත්තා. ඔබ තුන් පාරක් කියලා ඇඳෙන් පයි බිම දාන කවදාවත් මොන දෙන්නේ නැහැ. ජීවිත කාලෙටම ලොකු ආශිර්වාදයක් බවට පින්නතුනිපත් වෙනවා ඒක. ඒ නිසා අනිත් එක තමයි පින්නතුනි මේ කාලකාරාම සූත්‍රය කියන්නේ නිකම්ම නිකන් සූත්‍රයක් නෙවෙයි. මේ මිහිතලේ කම්පා කරපු සූත්‍රයක්. පින්නතුන් දන්නවා දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරනකොට දස දහසක් සක්වල කම්පා වුණා. බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරනකොට 60 දෙවාරයක් මහ පොළොව කම්පා වුණා. ගෞතමක සූත්‍රයේ දේශනා කරනකොට තුන් වතාවක් මහ පොළොව කම්පා වුණා. කාලකාරාම සූත්‍රයේ දේශනා කරනකොට පස් වතාවක් මේ මහ පොළොව කම්පා වෙලා තියෙනවා. අපි ඉගෙනගත්ත මේ කාලකාරාම සූත්‍රය කියන්නේ බුදුගුණෙ තියෙන්නේ කාලකාරාම සූත්‍රයේ. ඒ කාලකාරාම සූත්‍රයේ දේශනා කරනකොට පස්වතාවක් මහ පොළොව කම්පා වුණා. බුදුර කොටස් තුනයි. ප්‍රඥා දෙක, ශ්‍රද්ධා දෙක සහ වීරිය දෙක. ප්‍රඥා දෙක බුදු කෙනෙක් නම් පාරමිතා කාලය අසංකේ හතරකුත් කල්ප ලක්ෂයයි. ශ්‍රද්ධා දෙක බුදු කෙනෙක් නම් පාරමිතා කාලය කල්ප ලක්ෂ 8යි. වීරිය දෙක බුදු කෙනෙක් නම් පාරමිතා කාලය කල්ප ලක්ෂ 16යි. 16ට වඩා වැඩි වෙන්නේ නැහැ. හතරට වඩා අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ශාසන ඉතිහාසයේ අපේ බුදුහාමුදුරුව කවුද? ප්‍රඥාදීක බුදු කෙනෙක්. ඒ නිසා පාරමිතා කාලයේ උනේ අසංකේත හතරකුත් කල්ප ලක්ෂයයි. අපේ බුදුහාමුදුරුවන්ට කලින් බුද්ධත්වයට පත් වුනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ශ්‍රද්ධාදීක බුදු කෙනෙක් නිසා උන්වහන්සේගේ පාරමිතා කාලය කල්ප ලක්ෂ 8යි. නමුත් මතු පහළ වෙන කවුද? මෙත්තෙය මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වීරිය අධික බුදු කෙනෙක් උන්වහන්සේගේ පාරමිතා කාලයේ කල්ප ලක්ෂ 16යි. අපේ බුදුහාමුදුරුවන්ටත් කලින් තමයි මෛත්‍රී බුදුහාමුදුරුව පාරමී පුරන්න පටන් ගත්තේ. නමුත් වීරිය අධික බුදු කෙනෙක් නිසා සියලු කර්ම සම්පූර්ණ වෙන තැනට ඕනේ. නමුත් දැන් සියලු කර්ම සම්පූර්ණයි. මෙත්තෙය බුදුරජාණන් වහන්සේ අවසාන නියත විවරණය ලබා ගත්ත කමෙන්ද අපේ ගෞතම බුදුහාමුදුරුවනේ. ඒ පින්නතුන්ට මතක නැද්ද? අපේ බුදුහාමුදුරු අම්මට බණ කියන්නේ. තවුසා දිවි ලෝකෙට වැඩම කළා, ආපහු වැඩම කළේ කොහටද? සංකස්සේට. සංකස්සේට වැඩම කළේ. සංකස්සේට වඩින්නේ අපේ බුදුහාමුදුරු විතරක් නෙවෙයි, සෑම බුදු කෙනෙක්ම අම්මාට බණ කියලා වඩින්නේ සංකස්සේටයි. අද නිකම් පස් ගොඩක් තිබුණට සංකස්සේ වඩින්න තන. ඒ සංකස්සේට වැඩම දැම්සේ පින්නතුන්ට මතකද? මෙත්තෙය මෛත්‍රී බෝසත්ත්වය ශ්‍රීවර්ධ කියන කෙළවි පුත්‍රයාගේ පුතෙක් හැටියට උප්පත්ති ලැබලා වස්ත්‍ර යුගලයක් සංකස්සේදී අපේ බුදුහාමුදුරන්ට පූජා කළා මෛත්‍රී බෝසත්ත්වය. එදා අපේ බුදුහාමුදුරුවෝ සංකස්සේදී භික්ෂූන්ට කියනවා, මහණෙනි මට අද වස්ත්‍ර යුගලයකින් පිදූ මේ උත්තමයා මතු අනාගතේ මෙත්තෙය නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කිව්වා. අන්න ඒ තමයි මෛත්‍රී බෝතන් වහන්සේගේ අවසාන
නියත විවරණය. බුදුහාමුදුරුවෝ දේශනා කරන සෑම බුදු කෙනෙක්ම පාරමී පුරන්නට කලින් විවරණ ගන්නට කලින් තව ක්‍රම දෙකකට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි මනෝපනිදාන සහ වාක්පනිදාන. මනෝපනිදාන කියන්නේ පින්නතුනි සිතින් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. වාක්පනිදාන කියන්නේ වචනෙන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. මෙසේ වචනෙන් සිතින් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කොට නියත විවරණ ලබන ආත්මය වෙනකොට ඒ බෝසතාණන් වහන්සේ කරුණාවටකින් සම්පූර්ණත්වයටපත් වෙන්න ඕනේ. ඒ තමයි manussattham linga sampatti hetu sattara dassanam pabbajjha guna sampatti adhikaroja chandata atta dhamma samudana abiniyaharo samijjati atak tiyena metana me atta sampurna wenawa kavadaatada niyata vivarana labana mahabosattraya niyata vivarana labana aathme wenakota me karunawata sampurna wenna one manussattham eka budu wennata deviyekota naha මාරේ කොට නැහැ බ්‍රහ්මී කොට නැහැ බුදු වෙන්න මිනිහෙක් වෙන්න ඕනේ එක දෙක ලිංග සම්පත්තිය කියන්නේ බුදු වෙන්නට නම් ස්ත්‍රියකට බෑ බුදු වෙන්න නම් පිරිමියෙක් වෙන්න ඕනේ ස්ත්‍රී මොන වෙනතට බුදු වෙන්න බෑ කරුණු දෙකක් ඒ තමයි පුරුෂයෙක් කැලෑවට ගිහිල්ලා කරන දුෂ්කර කාර්ය ස්ත්‍රියකට කරන්න බෑ අමරට කරන්න බෑනේ අපේ මහ බෝතන් වහන්සේ අවුරුදු 6ක් කළාමේ ඒ කාර්ය අමරට කරන්න බෑ ඒක දුෂ්කරයි. ඊළඟ තමයි කාන්තාවකට අම්මා කෙනෙකුට දුකක් ආවම අම්මා කරන්නේ දුකෙන් බැස ගන්නවා. දුකෙන් කියලා බලනවා. දුකේ බැස ගන්න තාක්කල් ස්ත්‍රියකට දුක ඉක්මනට අවබෝධ වෙන්නේ නැහැ. පින්නතුන්ට මතකද අපේ බුදුහාමුදුරුවෝ එකම එක ජීවිතයකදී ස්ත්‍රියක් වෙලා ඉපදුණා. මතකයිද? ඉති කුමාරී. ඉති කුමාරී අපේ බුදුහාමුදුරුවෝ ස්ත්‍රියක් වෙලා උපන් ආත්මේ. දීපංකර බුදුහාමුදුරුවෝ නෙමෙයි පුරාණ දීපංකර බුදුන් කියලා බුදු කෙනෙක් හිටියා. පුරාණ දීපංකර බුදුන්. ඒ පුරාණ දීපංකර බුදුන්ගේ කාලේ අපේ බුදුහාමුදුරුවෝ ඉති කුමාරී හිටියට ඉපදුනා. ඉති කුමාරී හරි ආසයි අබතෙල් පහන් පූජා කරන්න. විහාරාලෝකමත් කරන්න අබතෙල් පහන් පූජා කරන්න. ඒ දවසක් දීපංකර බුදුහාමුදුරුවෝ ගාමට ගිහිල්ලා අහනවා. බුදුහාමනේ මට බුදු වෙන්න බැරිද කියලා ඇහුවා. නුඹ ඉස්තියන්නේ බුදු වෙන්න බෑ කිව්වා. බුදු වෙන්න පිළිමේ සාමිනි පිරිමි ආත්මභාවයක් ලබන්න මොකද්ද කරන්න ඕනේ කියලා ඇහුවා. පිරිමියෙක් වෙන්න මොකද්ද කරන්න ඕනේ? පිරිමියෙක් වෙන්න නිකම් බෑ. නුඹගේ සාමි පුරුෂයාගේ කටින්ම යම් දවසක පිට වෙන්න ඕනේ. ඉස්ති ආත්මභාවයෙන් මිදලා පුරුෂාත්මභාවයක් ලබන්න වාසනාව ලැබේවා කියලා. මේ කිව්ව මම තාම අස්වාමිකයි. මම විවාහ වෙලා නැහැ නේ සාමිනි. මගේ සාමිය කොහෙද ඉන්නේ? දීපංගර බුදුහාමුදුරුවෝ කිව්වා ඉති කුමාරී නුඹ ගන්න අබෑමට මිටක්. අරගෙන ගෞවක් යන අබේටයක් මෙමෙට දාන්න තව ගෞවක් යන අබේටකට දාන්න අවසාන අබේටේ බිම දාන තුන ගියක් තියෙනවා ඒ ගෙදර තමයි නුඹේ සාමියා ඉන්නේ මම මේ වැඩේ කළා හැබැයි අවසාන අබේටේ බිම දාපු තැන තිබුණ ගයක් ඒ ගොපල්ලෙක් ඉන්න ගෙදරක් හරක් බල ජීවත් වෙන මිනිස්සෙක් නේ මෑට ඒකට ප්‍රශ්නයක් නෑ මෑට ඕනේ මොකුත් නෙමෙයි මේ සාමි පුරුෂයාට ගොපල්ලගේ කටින් පිට කරගන්න ඕනේ මොකද්ද ස්ත්‍රී ආත්මභාවයෙන් මිදලා පුරුෂාත්මභාවයක් ලැබේවා ඒවට නිකම් මේ හොඳට සලකන්න ඕන මහත්තයාට. ඉතින් නිසා මම හැමදාම කරන දේ තමයි මේ වචනේ අහගන්නේ. ඒක බලින් බෑ. සාමිනි ඔබ කවදාද දවසක මේ වචනේ කියන්නේ එහෙම නෙවෙයි. සාන්තුරුසයට ආයාසයෙන් කියන්නේ මේ කියන්නේ නැතුව ඒක ඉබේම පින්නතුනි වචනේ කටින් පිට වෙන්න ඕනේ සාන්තුරු සාමිදීනේ විඳින දුක දැකලා. මම හැමදාම කරන්නේ මොකද්ද? ගොපල්ල හරක් බල්ල එනකොට වතුර මුට්ටිය කුණුගල තියෙන. ඇඟ හොද ගන්න. ඒ හරබල නින්නේ උතුරු මුට්ටිය හැමදාම ඉතින් මේක කරනවා ගොඩාක් කාලයක් මේක කරලා දවසක් මේ ගොබල්ලා කටින් මේ වචන කිව්වනේ අනේ නුඹට හැමදාම මේ දුක විඳින්න බෑ ඉති කුමාරිය නුඹට අනේ ඊළඟ ජීවිතේ ඉවත් ස්ත්‍රී ආත්මභාවයෙන් වල බා පුරුෂාත්මභාවයෙන් ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔය තමයි අපේ බුදුහාමුදුරුවෝ ස්ත්‍රී ආත්මභාවයක් ලබා ගන්නවා මේ ඉතින් manussත්තං ලිංග සම්පatti හේතුසත් හේතුසත්තර හේතු කියලා කියන්නේ පින්නතුනේ නියත ලැබෙන මහ බෝසත්ත්වය ඒ ජීවිතේ රහත් වීමට තරම් පින්නති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඊළඟට සත්තාර දසනක් කියන්නේ බුදු කෙනෙක් ඉදිරියේදී මෙන්න මේ උත්තමයා මෙපමණ කාලයකින් මෙන්න මේ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන ගලෙච්චිත අනාවැකියා කටින් පිට වෙන්න ඕනේ. ඊළඟට පබ්බජ්ජා කියන්නේ
anagari ke jiwitnya gatakaran puluhan kening bawang di pantai doni. Hei sampat teki lagi ane, bahawana kala pertama diani akan upadawangan puluhan sakti iti doni. Hantu ni ketemai adikaro ki ane, butuh kene penuhin tamangi jiwitnya unat puja geran cinta sakti iti doni. Hei teh aja tien doni. Anti me canda tangki lagi ane, dasapan mita dharma sampun kerana dadiu kemetan. Canda tangki ane kemetan ane, anne teko di mata ketiangan ane. Mee kawadaan di neti ke sampoona mettoane niyata vila labana mahabhosattraya niyata vila labana aatmi wenakota mee kanutti ke sampoona vela tiyennone anne etakota thamai tathagata budhu kenek hamu vela ara prakashaya kala ada passe ekena prathama niyatulane passe patan gannone dasa paramita sampoona karanne budhu kenek palaweni wathawata virana dunnahama ilagata patan gannone mokadda dasa paramita dharma sampoona karanne Mita benda dura kian de buluang, namun pindah tu di kala bela besana, mi desa kangkali butuh hamburan ke butuh guna. Mi kala karam sutri purana tiende, tatara tian mahasi ke butuh guna. Ini sambut de kale, nebei, mi kale, sami mahasi la, dharma desa na karamik sit na teru rahat tu na pindah tu di. Dharma desa na karani bini sunte, namun terhat tiende un mahasi. Pindah tu de mata kete malia de maharata mahasi. Mi langkawi. Kehgalnya, kalangan kami kan ini kehgalnya. Oh, unuhan sih, adanya pelbagai mandala ramai kiri bihari. Polgahalnya dat kehgalnya, tatarati na wattha ramai kiri pansara bihari, wattha ramai. Ini wattha ramai bihari setan ini, malaya dewa sami ini mahajer, sati patta ane sutre, matu kagel kene banakian arada nama kawa, banakian sati patta ane sutre, ini tanya matu kagel. Malaya dewa sami mah, sati patta ane sutre. Minisun te bana kiamik sih nanti tu nanti lantuna. Dan terima deh. Dalam desa nama ni mandor dua. Dalam mas cebanya ni mandor dua. Ini sampai nanti. Ev ni mandor tu bila beriwa. Adem ya cebanya kalau kara kara am sutring. Janit kerana tahu silum kusan beri pinwat. Hema deh nanti mutum amama. Nirwana bodhi masakshat bevai. Sadhu sadhu sadhu. Adapun dalam desa nama ini dah nak tempahan dengan katil tu kali. Nombor tiga main nanti kali mulut desa padinci. Lihat lagi tuan Dinesh Swan Kumar Mahatma agitis nama ini upan dini ini tu kita kena. Ini sampai asal bahasa kerana apa? Dinesh Swan Kumar Mahatma tu sebab upan dini kita terbunyi asal bahasa dini dewa. Asalnya pihak kedai tukang kerja ni tu suasai jiwan antaman kita kena silu. Sakti dari diutung terbang terani salah serva. Apa ini semua mat? Subuh pandi negar ratna tri asirwa di lembewa, niduk lembewa, nirogi lembewa, suapat lembewa. Diga sri sampati mendiri semua mat lembewa lembewa. Ia apa asirwa? Ewang ki mendiri suwan kumar mahatma desa disan salam dilhan mahatma niyake. Daruan jadi apa ne? Ildi dinit dam sunat putun wanita, evade meldi sesani, ruhansa dieniake, e depalagi madhya panakatiu sarwa prakaran saat eva dieniam tap putun wanita, undurat tikin tiaga, miratet, jatiet, agam te bahasa te wedehati, undur putek, undur duwe wanita wasyakaran, sakti bhayre utum turvan sarini sarseva, e daruan depalate, depalagi anagat jiwite nama tin. भाग्य संपन्न देवा योग संपत्ति बने देवा किया साधु के आशीर्वाद करें ये वाक यहाँ पे दिनेश सुवन कुमार महात्मा के वर्ग परंपरा के मिल गया एलडी पुंची अपुहामी ये वाक ये में एलडी रिमानी सिंह सिया सह अत्तमा बने बीजीडी बेबिनोना सह जीएम फ्लोरिडा याना अत्तम बलाटक मीटिंग ये आत्म बल है तो लोग मीन पल्लव से पाते लोग संसार का तो किसी का क्या होता है बहुत न्यायती न्यायती अदमी सेल सुगंधि का रामी धर्मस्वरूप ये संधा फैमिली सैम दिनांगे नमिल मिया दिए सही का क्या होता है सेल न्यायती तक में दिल लेवा संसार दुख के लिए वरुण तुम हमारा निवनिक मनीबी सनसिल्� Pinjaman tempat dengan nama
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් දුක්ඛ නිරෝධකොට අපි සෑම සියලු දෙනාටම නිර්වාණාභෝධයේ පිණිස මේ සියලු කුසල් හේතු ආසනා වේවායි සාදු ප්‍රාර්ථනා කරමි. ඒ ප්‍රාර්ථනාවත් ඇතින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශද්ධා ච බුම්මතා දේවානා ග්‍රාමහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශද්ධා ච බුම්මතා දේවානා ග්‍රාමහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශද්ධා ච බුම්මතා දේවානා ග්‍රාමහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා